අද අපි සියලු දෙනා මෙතන එක්රොක්ව සිටින්නේ වර්තමාන ජනාධිපතිතුමාව නැවතත් සැප්තැම්බර් 21 වෙනිදා ජනාධිපති කරවීමට. 2022 එතුමා මේ රට බාරගන්නකොට රටේ තිබුණ තත්ත්වය ඔබ සියලු දෙනා දන්නවා. රටේ පෙට්‍රල් නෑ, ගෑස් නෑ, කිරිපිටි නෑ, බෙහෙත් නෑ, කිසිම දෙයක් නෑ. කඩේකට ගියොත් බඩුවක් ගන්න නෑ. එවැනි තත්ත්වයකට වැටිලා තිබුණේ. රට බංකොලොත් භාවයට පත් වෙලා තිබුණේ. ඒකම ඒ ලයිට් නෑ. ලයිට් නැති හින්දා හුඟක් පවුල්වල ළමයි වරන් මහපාරට ආවා. මේ ප්‍රශ්න හින්දා මහපාරට ආව ඇත්තටම ඒ වේදනාව තිබුණ උදවිය. නමුත් ඒක අස්සට ත්‍රස්තවාදී පිරිසකුත් රිංගුවා. රිංගලා පටන් ගත්ත අරගලයක්. අරගලයක් පටන්ගෙන මේ රට සම්පූර්ණයෙන් ගිනි තිබ්බා. මැයි 9 වෙනිදා මුළු රටම ගිනි ගත්තා. එවැනි කාලයක තමයි ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අභියෝගය බාර අරගෙන මේ රට බාරගත්තේ. මේ රට බාර අරගෙන අපිට ඉස්සලාම අපිටත් නායකත්වය දීලා අපිට ඉස්සලාම තිබුණේ මේ රට සාමකාමී කරන්න. එමකෝ ආර්ථිකය ගොඩගණ්ඩවත් කිසිම එවැනි වැඩපිළිවෙලක් කිරීමට පෙර රට සාමකාමී තත්ත්වයකට ගේන්න සිදු වුණා. ඉතින් එතුමාගේ නායකත්වයෙන් අපි අරගලය නැති කෙරුවා. අපි අරගලය නැති කෙරුවට පස්සේ තමයි මේ රටට විදේශිකයෙක් හරි පය තබන්න පටන් ගත්තේ. එහෙම ඒ දේ කරලා ජනාධිපතිතුමා ආර්ථිකය ගොඩගත්තා. බොහොම එහෙමින් සියලු දේ ලබා දුන්නා. ඒ දවස්වල එක කාලයක් තිබ්බා තෙල් නැව් වරායට ඇවිල්ලා සල්ලි ගවන්න බැරුව ආපහු හරවගෙන යනවා. ඉතින් ඒ සියලු දේ නැති කරලා ඔබ සියලු දෙනාටම අවශ්‍ය ගෑස්ද, පෙට්‍රල්ද, විදුලියද සියලු දේ ලබා දෙමින් මේ ආර්ථිකය ගොඩ නැගුවා. විදේශයට ගිහිල්ලා විදේශික ආධාර මත සියලු දේ කෙරුවා මේ අවුරුදු 2 ඇතුළතදී. ජාත්‍යන්තරය අහන්න ගත්තා, කොහොමද මේ මිනිස්සයා මේක අවුරුදු 2 කෙරුවේ කියලා. එහෙම කරනකොට එම එතුමා කරගෙන යනකොට අපිට තිබුණා නීති හා සාමය ස්ථාපිත කරගෙන ඒ වැඩ කටයුතු කරගෙන යන්න. මත්ද්‍රව්‍ය උවදුර විශාල වශයෙන් මේ රටේ තිබුණා. සෑම පවුලකටම වගේ එය ප්‍රශ්නයක් වුණා. පවුල් කැඩුණා. ළමයි අම්මලාගේ මාල සාරි විකුණන්න ගත්තා කුඩු බොණ්ඩ. එවැනි තත්ත්වයක් උඩ වෙන කිසිම නායකයෙක් මේ අත ගහපු නැති මේ උවදුරට එතුමාගේ නායකත්වයත් එක්ක අපි අත ගැහුවා. අත ගහලා දැන් කිව්වා වගේ මං වැඩි විස්තර කියන්න යන්නේ. ඔබ සියලු දෙනාම දන්නවා මුළු රටේම අපි මත්ද්‍රව්‍ය භාවිතය අඩු කෙරුවා. මං හිතන්නේ හැම පවුලක්ම එකම දන්නවා මේ රටේ හැම කොනකම. පාතාලයේ හිසේ සෙව්වා. සමහර දවස් තිබුණා හැමදාම උදේ නැගිටිනකොට අපිට තියෙන්නේ නිවුස් එක කාවා හරි වෙඩි තියලා මරලා. අපිට තදින් ක්‍රියා කරන්න උනා. අපි පාතාලයට තදින් පහර දුන්නා. එවැනි දේවල් කරපු සෑම පුද්ගලයෙක්ම වගේ අද වෙනකොට අපි අත්අඩංගුවට අරගෙන ඉවරයි. මම ගිය අවුරුද්දේ කිව්වා පිටරටේ ඉඳන් මේවා මෙහෙවන අයව කොහොම හරි අපි ගේනවා කියලා. දැනට අපි 12 දෙනෙකුට වඩා ගෙන්නලා තියෙනවා. හෙට අනිද්දා තව අයත් එනවා. ඉතින් මෙවැනි සියලු දේ මේ රට කරලා මේ තත්ත්වයට ගේන්න පුළුවන් වුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන්. දැන් අපි සියලු දෙනාටම තියෙන එකම තීරණය තමයි මේ විදිහට රට තව ගොඩ ගන්නවද නැත්නම් නැවත ප්‍රපාතයට වැටෙනවාද. ඉතින් ඔබ සියලු දෙනාටම තියෙන්නේ මේ අවුරුදු 2 කතාව හැම එක්කෙනාටම කියන්න. හැම එක්කෙනාටම කියලා රනිල් වික්‍රමසිංහ මහතා මේ කරපු වැඩපිළිවෙලට ඡන්දය දෙන්න කියලා ඉල්ලා සිටින්න.
ඉති මම ඉල්ලන්නේ මේ රට දිනවන්ඩ ඔබ සියලු දෙනාගේ දූදරුවන් දිනවන්ඩ රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජනාධිපති කරන්ඩ 21 වෙනිදාට ගෑස් සිලින්ඩර් ඉස්සරහෙන් කතිරයක් ගහලා නැවත මේ රට ගොඩනගමු.